මහසදාන් කුමන ප්‍රකාශය අසත්‍ය වේද? ආවර්ත යෝගයේ දෙවන කාණ්ඩයේ සියලුම ලෝහල කාබනේට ජලයේ අද්‍රව්‍ය වූද ඒවායේ බයිකාබනේට ජලයේ ද්‍රව්‍ය වේ. එක නිවැරදි. මැග්නීසියම් කාබනේට්, කැල්සියම් කාබනේට්, ස්ට්‍රොන්ටියම් කාබනේට්, බේරියම් කාබනේට් ජලයේ අද්‍රව්‍යයි. ඒවාගේ බයිකාබනේට් ජලයේ ද්‍රව්‍යයි. එනිසා පළවෙනි වගන්තිය සත්‍යයි. ආවර්තය වගේ දෙවන කාණ්ඩයේ සියලුම ලෝහල හයිඩ්‍රොක්සයිඩ් ජලයේ ද්‍රව්‍ය වේ. ඒක වැරදි. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ අද්‍රව්‍යයි. එනිසා දෙවැනි ප්‍රකාශය තමයි අසත්‍ය. එනිසා උත්තරේ අංක 2. අංක 3. ආවර්තිත වගුවේ දෙවන කාණ්ඩයේ සියලුම ලෝහල නයිට්‍රේට් ජලයේ ද්‍රව්‍ය වේ. ඒක නිවැරදි. මැග්නීසියම් නයිට්‍රේට්, කැල්සියම් නයිට්‍රේට්, ස්ට්‍රොන්ටියම් නයිට්‍රේට්, බේරියම් නයිට්‍රේට් ජලයේ ද්‍රව්‍යයි. 4. සෝඩියම් සහ මැග්නීසියම් වල ඔක්සයිඩ් සහ හයිඩ්‍රොක්සයිඩ් භාෂ්මික ගුණ පෙන්වන අතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භාෂ්මිකයි, සෝඩියම් ඔක්සයිඩ් ප්‍රබල භාෂ්මිකයි, මැග්නීසියම් ඔක්සයිඩ් දුබල භාෂ්මිකයි, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දුබල භාෂ්මිකයි. එසේ වාක්‍ය පළවෙනි කොටස හරි. ඇලුමිනියම් මී ඔක්සයිඩේ සහ හයිඩ්‍රොක්සයිඩේ උභයගුණී ලක්ෂණ පෙන්වයි. දෙවැනි කොටසත් නිවැරදි. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් උභයගුණී, ඇලුමිනියම් ඔක්සයිඩ් උත් උභයගුණී. එනිසා හතරවෙනි ප්‍රකාශයත් සත්‍යයි. 5. සිලිකන් සහ සල්ෆර් හයිඩ්‍රයිඩ් දුර්වල ආම්ලික ගුණ පෙන්눔 කරයි. සිලිකන් වල හයිඩ්‍රයිඩ් ගත්තොත් සිලිකන් පරමාණුවයි හයිඩ්‍රජන් පරමාණුවයි අතර තියෙන බන්ධනේ විෂම විච්ඡේදනය වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන යුගලයේම සිලිකන් පරමාණුව ලබා ගනිමින්. ඒකට හේතුව සිලිකන් පරමාණුවේ විද්‍යුත්ිනතාව හයිඩ්‍රජන් පරමාණුවේ විද්‍යුත්ිනතාවට වඩා වැඩි නිසා. එතකොට හැදෙන්නේ H ධනයන. එනිසා ආම්ලික ගුණ පෙන්වනවා. සල්ෆර් හයිඩ්‍රයිඩ් H2S. සල්ෆර් පරමාණුවයි හයිඩ්‍රජන් පරමාණුව අතර බන්ධනේ විෂම විච්ඡේදනය වෙන්න පුළුවන්. සල්ෆර් පරමාණු ඉලෙක්ට්‍රෝන යුගලයේම ලබා ගනිමින්. එතකොට පිට වෙන්නේ H ධනයන. එනිසා සිලිකන් වලයි සල්ෆර් වලයි හයිඩ්‍රයිඩ් ආම්ලික ගුණ පෙන්වයි කියන එක නිවැරදි. දුර්වල ආම්ලික වෙන්නේ මේ පරමාණු අතර විද්‍යුත්ිනතාව වෙනස අඩුයි. ඒ නිසා හැම බන්ධනයක්ම විඝටනය වෙන්නේ නැහැ. සමහර බන්ධන විතරයි විඝටනය වෙලා H ධනයන පිට කරන්නේ. ඒ නිසා දුර්වල ආම්ලික වෙනවා කියන එක නිවැරදි කියලා ගන්න පුළුවන්.